COVID වසංගතයෙන් පස්සේ පළවෙනි වතාවට පක්ෂ සංවත්සරයට මෙතෙන්ට පැමිණලා සිටිනවා. ඔබ සියලු දෙනාටම මම පළමුවෙන් මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. මෙතෙන්ට පැමිණීම පමණක් නිසා නෙමෙයි අමාරු කාලෙක ඔබ සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂයේ කෙරෙහි විශ්වාසය තියලා වැඩ කටයුතු කළා. ඒ නිසා ඔබ සියලු දෙනාටම අද මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. අපි අද සිහි කරන්නේ අපේ පක්ෂ හැදුව නායකී ඩී.එස්. සේනායක මහත්තුමා, ඩඩ්ලි සේනායක මහත්තුමා, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහත්තුමා, ජේ.ආර්. ජයවර්ධන මහත්තුමා, ඩී.බී. විජේතුංග මහත්තුමා, ආර්. ප්‍රේමදාස මහත්තුමා, ඩී.බී. විජේතුංග මහත්තුමා, මේ අය තමයි මේ පක්ෂ හැදුවේ. මේ අය තමයි මේ රට හදන්න ක්‍රියා කරේ. ඒ අයගෙන් ඉගෙනගෙන තමයි අද මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මං අද කතා කරන්නේ මේ පක්ෂයෙන් බිහි වුණ හතරවෙනි ජනාධිපතිවරයා හැටියට. වෙනත් එක එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක්ට වඩා වෙනස් තත්ත්වයක් මට තියෙනවා. මට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් නැහැ. මට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමක් නැහැ. අද අපි සියලු දෙනාම එකතු වෙලා මේ ආණ්ඩුව ගෙනියන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් තවත් මන්ත්‍රීවරු ගණනාවක පක්ෂවල සහයෝගය එක්ක මේ ආණ්ඩුව ගෙනියන්නේ. ඇයි මෙහෙම ගෙනියන්නේ? අද අපි විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මං හිතන්නේ මේ රටේ ඉතිහාසයේ ඊට ඉස්සෙල්ලා මෙහෙම අර්බුදයක් තිබුණා කියලා. ආර්ථිකය කඩා වැටෙන එක. අන්න එතෙන්ට තමයි අද අපිට විසඳුම් හොයන්න තියලා තිබෙන්නේ. මේ අර්බුදයේ මැද මං ඇවිල්ලා තියෙනවා. අනෙක් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු හැටියට ජනාධිපති හැටියට තනතුරු දෙන්න මට අද තැනක් නැහැ. අද ජනතාව පීඩණයෙන් ඉන්නේ. සමහර අයට තුන් වේලක් කන්න බැරි තැනක ඉන්නේ. වෙරැකියාවෙන් ඉන්නේ. මට ඔබ දෙන්න පුළුවන් දහඩියයි මහන්සියයි විවේචනයයි. ඒත් අපි ඒ දහඩියෙන් අපේ මහන්සියෙන් අපි සියලු දෙනාම යලිත් මේ රට ගොඩගන්නවා කියලා මම බය නැතුව ප්‍රකාශ කරනවා. ගිය අවුරුද්දේ අපේ සංවත්සරයේ පැවැත්වුවේ Zoom මාලාවේ. එදා සහභාගී වුණ අයට විශේෂයෙන්ම මං එකක් කිව්වා. මං කිව්වා අද මේ රටේ තරුණ තරුණියන් වත්මන් දේශපාලනයේ පිළිකුල් කරනවා. ආණ්ඩුවක් රට රවට්ටනවා. විපක්ෂයේ විවේචනයට සීමා වෙලා තියෙනවා. රටට ප්‍රතිපත්ති දේශපාලනයක් ජනතාව බලාපොරොත්තු වෙනවා. නවීන දේශපාලනයක් ජනතාව බලාපොරොත්තු වෙනවා. අපි කවුරුවත් ඒක අනුගමනය කරේ නැහැ. අන්තිමට පීඩනය වැඩි වෙලා මේ රටේ තරුණ තරුණියන් අප්‍රේල් මාසේ අරගලය ආරම්භ කළා. ඒක සාමකාමී අරගලයක්. එයාගේ දස්කම් පෙන්නවා. එයාගේ හැකියාව පෙන්නවා. ඒ අයට ඌමනා හිල්ලි මොනාද කියලා ප්‍රකාශ කරා. මේ ඔක්කොම අපි එකඟුණත් නැති වුණත් අගය කරා. පළවෙනි වතාවට තරුණ තරුණියන් තුවක්කු අරගන්න නැතුව බෝම්බ අරගන්න නැතුව රටේ වෙනසක් වුවමනයි කියලා ප්‍රකාශ කරා. ඒත් එහෙම ව්‍යාපාර ගෙනියන එක හොඳ හිතින් ගෙනියන එක අමාරුයි. මොකද ඒක ඇතුළෙන්
විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වය මුල් කරගෙන පෙරටුගාමි සංවිධානයේ ඉදිරියට ආවා. අන්තිමට මේ තරුණ තරුණයන් පිට උඩා. ඒකෙන් නැති වුණා. ප්‍රචණ්ඩත්වය රජ කරා. ජූලි 9 වෙනිදා 13 අතර රටේ පාලනය නවත්තලා පාර්ලිමේන්තු අරගන්න ක්‍රියා කළා. මේක අසාර්ථක වුණාම ඒ එක්කම ඒ අරගලයක් නැති වුණා. ඒකේ නරක නිසා හොඳක් නැති වුණා. ඒත් අරගලය මෙතනින් නැති වුණාට ඒ තරුණ තරුණයන්ගේ බලාපොරොත්තු නැති වෙලා නැහැ. ඒවා ඉදිරියට ගෙනියනවා. මේ කාල සීමාව තුලදී ආණ්ඩුවක් හැටියට 22 වෙනි සංශෝධනය අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. ඒක සම්මත කරගන්න. අපි එතනින් අවසන් වෙන්නේ නැහැ. මං හිතන්නේ ව්‍යවස්ථාව තවත් සංශෝධනය කරන්න තියෙනවා. විශේෂ ජනාධිපති කොමිසම් ඉවත් කරන්න තියෙනවා. ව්‍යවස්ථාවට පටහැනි නීති සම්මත කරන බලේ ඉවත් කරන්න තියෙනවා. මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න තවත් කාරණා කීපයක් තියෙනවා. අපි ව්‍යවස්ථාව ඒ අනුවත් සංශෝධනය කළ යුතුයි. අපි අධීක්ෂණ කමිටි ආරම්භ කළා තියෙනවා. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරු සභාපතිකම් ලබා ගන්න. උපකමිටිවල සභාපතිකම් ලබා ගන්න. ඒ මන්ත්‍රීවරුන්ට අපි වගකීම් දෙන්න තියෙනවා. ඒක ඉදිරියට ගෙනියන්න. දැන් පක්ෂ නායකයින් ඒ පිළිබඳ කතානායකතුමා එක්ක සාකච්ඡා කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවට විශේෂයෙන්ම මුදල් පාලනේ බලය ශක්තිමත් කරලා තිබුණා. දැනට කොමිටු 3ක් තියෙනවා. ඒත් ඊට අමතරව කෝප් කොමිටිය, ඒ වගේම කෝප කොමිටිය, රජයේ මුදල් කොමිටියට අමතරව තවත් කොමිටු 3ක් අපපත් කරනවා. විශේෂයෙන්ම රජයට ආදායම් ලබා ගැනීම, බැංකු පිළිබඳ පරීක්ෂා කිරීම, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිවිරෝධකත කරන්න. පාර්ලිමේන්තුවට වෙනම අයවැය කාර්යාලයක් ලබා දෙනවා. මේ හැම එකටම වඩා වැදගත් තමයි ජාතික සභාව. ජාතික සභාව පක්ෂ නායකයන්ගෙන් යුතු මණ්ඩලයක් එකතු වෙලා අවම වැඩසටහන ගැන අපි එකඟ වෙන්න, පුළුවන් අංශ ගැන එකඟත්වයකට එන්න. මේ පිළිබඳ අගමැතිතුමා මට කිව්වා මේ සතිය කතා කරලා ඒක අවසන් කරන්න කියලා. මම බලාගෙන ඉන්නේ පාර්ලිමේන්තුව මේ වැඩ කටයුතු කරනවා නම්. ඒකම තව අලුත් නීති ගේනවා. ත්‍රස්තවාදයේ වැළකීමේ පනත වෙනුවට අලුත් නීතියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම සත්‍ය කොමිසමක් පිළිබඳ අලුත් නීතියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සත්‍ය කොමිසමක් ඇති කරන්න. ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානත්වය හා කාන්තාවන් සවිබල ගැනීමේ පනතක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. රජයේ තට්ටු නිවාස ලබා දෙන්න තව නීතියක් ඉදිරිපත් කරනවා. ඉඩම් වලට සින්නක්කර ඔප්පු දෙන්න නීතියක් ඉදිරිපත් කරනවා. දේශගුණය විපර්යාසය අවම කිරීමේ අලුත් නීතියක් ගේන්න බලාපොරොත්තු වෙනවා. යෝන් පාර්ලිමේන්තුව නීතිගත කරනවා. මේවා මර්ධනයක්ද? මේ ඔක්කොම අපි අද ගේන්නේ රට ශක්තිමත් කරන්න, අලුත් පාලනයක් ඇති කරන්න. මේ හැම එකටම වඩා වැදගත්ම යෝජනාව තමයි ජනසභා යෝජනාව. අපේ හිටපු කතානායක කරූ ජයසූරිය මහත්මත් යෝජනා කළා තියෙනවා. ඒ යෝජනාව අපි පිළිඅරගෙන තියෙනවා. මේ රටේ දේශපාලනයෙන් තොරව ජනතාවට වැඩ කටයුතු වලට සහභාගී වෙන්න හැම ග්‍රාම නිලධාරී කොට්ටාසෙම ජනසභාවක් ඇති කරන්න කියලා.
Mita Isella, Premadasa Janadipoetuma, Gramo de Mandale Yojanakara. Then Eva Kima, Deshapalne in Torava, Janasabavak Marking, Merate, Gramanidari, Datra Daim, Adas Labagan Puluang, Vivastavagana, Niti Gana, Tamangi Kama Dunukiri Magana. Eka Vishala Vedakaria. ඒක ස්වේච්ඡාවෙන් කරන එකක් මම කිව්වා ආණ්ඩුවේ සහයෝගය මේ ව්‍යාකෘතියට අපි ලබලා දෙනවා කියලා ඒ විතරක් නෙමෙයි කැමතිනම් අපි නීතියක් සම්මත කරලා දෙන්න කියලා එහෙනම් දේශපාලනය අපි දේශපාලනඥ සීමා කරන්න එපා අපි මේ රටේ ප්‍රධාන වැඩ කටයුතු දේශපාලනයෙන් තොරව ජනතාවට එකතු වෙලා අද කියන්නේ වෙනසක් ඕන කියලා ක්‍රමවේදයේ වෙනස් කරන්නට කියලා මොකද්ද අපි කරන්නේ අපි සල්ප දෙනෙක් මෙතෙන්ට වාඩි වෙලා ඒක කතා කරනවද නැත්නම් මේ ඔබ සියලු දෙනාම එකතු කරගෙන කරනවද මුළු ගමම එකතු කරගෙන කරනවද එක්සත් ජාතික පක්ෂයේ පොහොට්ටුවේ අය පක්ෂ නැති අය ඔක්කොම එකතු කරගෙන තමයි අපි මේ ගම් 14000 ග්‍රාම නිලධාරිය 14000 අපි ප්‍රශ්න අහන්නම් ඒ ප්‍රශ්න වලට ඔබේ පිළිතුර ලබා දෙන වැඩසටහනක් ඇති කරන්න කියලා අපි කියලා තියෙනවා. ඒක විශාලම වෙනස. මේවා තවත් යෝජනා ගණනාවක් තියෙනවා. මේවා කරන්න. ඒ වගේම තමයි අපේ ආර්ථිකය ගැන හිතන්න ඕනේ. තෙල් නැතුව විදුලි බලය නැතුව අපි අමාරු කාලයක ඉන්නේ. අපි තාම එකෙන් ගොඩ වෙලා නැහැ. ඒත් අපිට ඉන්ධන හොයලා දෙන්න පුළුවන්. පෝර හොයලා දෙන්න පුළුවන්. අපිට බීජ හොයලා දෙන්න පුළුවන්. සීමා සහිතව හරි ආර්ථිකය ගෙනියන්න. ඒත් මේකෙන් අවසන් වෙන්නේ නැහැ. ඊළඟ පියවර හැටියට IMF සංවිධානයෙන් අපි ආධාර අරන් තියෙනවා. ඊට පස්සේ අපේ ණය දුන්න රටවල් වලින් සහන ගන්න තියෙනවා. ණය දුන්න පුද්ගලික අයගෙන් සහන ගන්න තියෙනවා ඉදිරියට යන්න තියෙනවා මේ සියල්ලම කරන ගමන් ආහාර සුරක්ෂිතභාවයේ වැඩසටහන අනුව අපි මේ ග්‍රාම නිලධාරී කොට්ටාස 14000ම වගා ව්‍යාපාරයක් ආහාර සඳහා ගෙනියනවා කියලා මම කියන්න කැමතියි ඒ ඒතනින් එන ආහාර හැම එක්කෙනාටම ලබලා දෙන්න. ආහාර නැත්තම් ආහාර ලබලා දෙන්න. කොළඹ වගේ නගරවලත් දැන් ආහාර වගා කරන්න කියලා වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා. බස්නාහිර පළාතට විශේෂයෙන්ම අපිට ආහාර වගා කරන්න අමාරුයි. ඒ හිඟය පියවන්ට අපි වෙනත් දිස්ත්‍රික්ක නම් කරලා තියෙනවා. බස්නාහිර පළාතට ඒ ආධාර ආහාර ලබලා දෙන්න කියලා. මේ සැරේ මහ කන්නට පෝරක් දෙනවා ඉන්ධනක් දෙනවා බීජයක් දෙනවා කරුණාකරලා විශාලම අන්දසැන්න අපිට ලබලා දෙන්න මේ කාලේ අපි බත්කමු කමක් නැහැ අපි ඔක්කොම එකතු වෙලා කරමු අන්න එතෙන්ට තමයි යන්නේ මහින්ද අමරවීර ඇමතිතුමාට කිව්වා ඒ වැඩ කටයුතු කෘෂිකාර්ය මාංශයේ ඉදිරියට ගෙන යන්න අගමැතිතුමා ඒ ගැන බාර අරගෙන ක්‍රියා කරනවා අපේ ආර්ථිකය දියුණු කරන්න ඕනේ අපිට විදේශ විනිමය ලබා ගන්න ඕනේ විදේශ විනිමය ලබා ගන්න කෙටිම මාර්ගය තමයි සංචාරක ව්‍යාපාරය ඉතින් මේ අපේ රැස්වීම සංවිධානය කරපු හරින් ෆොනෑන්ඩෝ ඇමතිතුමාට අපි බාර දීලා තියෙනවා ඒක කරන්න. අපි ඔක්කොම එකතු වෙමු මේ රට සංචාරකයන් ගේන්න පුළුවන් ඒවෙන් අපි පටන්ගෙන ඊට පස්සේ ඉදිරියට යමු. අද මේ රටේ ආදායම දලදේශීය නිෂ්පාදනයෙන් 8.5%. කොහොමද ඔය කරන්නේ? අපි බලන්නේ 2024 විස්වා වෙනකොට මේක 14% 15 කරන්නේ ඒකත් මදි අපි අන්තිමට 18 19ට යන්න තියෙනවා සෞඛ්‍ය අධ්‍යාපනයේට
ඒ ඌමනා මුදල් ඔක්කොම වියදම් කරන්න නා. ඒ නිසා අද අපි මේ ආර්ථිකයේ ස්ථාවරභාවය අරගන්නව විතරක් නෙමෙයි අපිට හැමදාම හිඟා කන්න බෑ. කැමතිද හිඟා කන්න? කැමතිද ණය වෙන්න? අපිට ගිහින් හැමතැනින්ම සල්ලි කියනවා. අපි සිංහල මිනිස්සු උනත් දෙමළ මිනිස්සු උනත් මුස්ලිම් මිනිස්සු උනත් එකක් තියෙනවා. අපි කැමති නෑ බංකොලොත් වෙන්න. අපේ දෙමව්පියන් අපිට පුහුණු කරලා තියෙන්නේ. මගේ දෙමව්පියන් මගේ සීයලා ඔක්කොම පුහුණු කරලා ආච්චිලා ණය ගත්තොත් ණය ආපහු ගෙවන්න. කොච්චර අමාරු වුණත් අපි බය නැතුව දැන් ගිහින් මේ ණය ඔක්කොම ගෙවලා දාමු. මින් පස්සේ ණය වෙන්නේ නැති ආර්ථිකයක් ඇති කරමු. DSN එකම එතුමා කිව්වා වාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැටියට අපි මේ නැතුව අපි අලුත් ආර්ථිකයක් හදමු. ලෝකේ තරඟකාරී ආර්ථිකයක් ඇති කරගමු. අපි ගිහින් අපි අපනයනය ඇති කරගමු. අපිට දැන් ගිහින් මැදපෙරදිග ගිහින් ගෙවල් වල වැඩ කරලා සල්ලි හම්බ කරන්න තියෙනවා. ඒ වෙනුවට අපි වෙන මාර්ග හොයාගමු. අපි පොහොසත් වෙමු. ඇයි අපි මේ රට පොහොසත් වෙන්න බැරි? සම්පත් තියෙනවා. ඉදිරියට යමු. අපි ඒ අලුත් ආර්ථිකය හදමු. රජයට වියදම් දරා ගන්න බෑ. මේකට හරස් වෙන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ. අපි මේ ගමන යමු. ඇයි අපිට බැරි ගිහින් ලෝකෙ වෙළඳ පොළවල් අල්ලගන්න? ජපානයට පුළුවන් වුණා නම්, කොරියාවට පුළුවන් වුණා නම්, මේ වතුර නැති සිංගප්පූරුවට පුළුවන් වුණා නම්, වැලි තියෙන ඩුබායියට පුළුවන් වුණා නම්, ඇයි ලංකාවට බැරි? අපි හරි අපි වැඩ කරමු දැන්. අපි මෙතන ඉඳන් ඉදිරියට යමු. 2023 ඉඳන් 2048 කියන්නේ අවුරුදු 25යි. මේ කාලේදී අපි බලවත් ධනවත් රටක් හදමු. අපි ඒක මේ අවුරුද්දේ ආරම්භ කර එන අවුරුද්දේ ආරම්භ කරමු. ඒක ඉදිරියට යනවා. ඒකේ අවසානය බලන්න මං ඉන්නේ නැහැ. ඒත් මට ඕනේ. මට ඕනේ. ඒ වෙනකොට මෙතන ඉන්න මේ තරුණ තරුණියන්ට හොඳට ජීවත් වෙන්න පුළුවන් අනාගතයක් හදලා දෙන්න. අපි අවුරුදු 25 නම් අපේ ප්‍රතිපත්ති යකඩ රාමුවක් වාගේ තියමු. ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇමතිවරයන් ඇමතිවරයන්ට මාරු කරන්න එපා. මේ ප්‍රතිපත්ති රාමුව අපි අවුරුදු 5 සැලසුම් 5කින් ක්‍රියාත්මක කරමු. පළවෙනි අවුරුද්දේ අපි 5ක් හදමු. ඒ අවුරුදු 5 හදලා අපි ඉදිරියට යමු. ඒකෙන් ඊළඟට යන්න, ඒකකට යන්න අපි රටක් ගෙනියන්. ඒ රටක් ගෙනියන්න අපි එකතු වෙන්න ඕනේ. මොකද DSN එකේ එක්සත් ජාතික පක්ෂය ඇති කරේ රට එක්ව ගොඩනගන්න, එක්ව ගෙනියන්න. මොකද එදා එතුමා කිව්වේ සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු දෙනාම ඔක්කොම ශ්‍රී ලාංකේය අනන්‍යතාවය පිළිගන්න කියලා කිව්වා. එතුමා කිව්වා අපි සිංහල වුණත්, ද්‍රවිඩ වුණත්, මුස්ලිම් වුණත්, බර්ගර් වුණත් මේක අපේ රට, මේක මගේ මව් රට, මේකයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. මම මේක ආපහු කියනවා. ඊට අමතරව මම තව කාරණයක් කියනවා. සජබේ වුණත්, පොහොට්ටුවේ වුණත්, ජනතා විමුක්ති පෙරමුණේ වුණත්, TN එකේ වුණත්, දෙමළ කොංග්‍රස් එකේ වුණත්,
EPDP එකේ වුණත් එක්සත් ජාතික පක්ෂයේ වුණත් ස්වාධීන වුණත් අපි එක මවකගේ දරුවෝ අපි එකතු වෙමු අපි එකතු වෙලා මේ රට ඉදිරියට ගෙනියමු කියලා මං කියන්න කැමතියි. එච්චරයි මං අහන්නේ. මේක මං වෙනුවෙන් නෙමෙයි. මට වුමනා නෑ. එකතු වෙන්න කියන්නේ ඔබ වෙනුවෙන්. එකතු වෙන්නේ රට වෙනුවෙන්. අපි කිව්වේ බලවත් රට හදන්න. ඉදිරියට ගෙනියන්න. බය නැතුව අපි මේ ගමන ආරම්භ කරමු. පළවෙනි අරගලයේ ඉවර වුණා. රට එකතු කරන දෙවනි අරගලය අපි මෙතනින් ආරම්භ කරනවා කියලා මං කියන්න කැමතියි. එහෙනම් අපි එකතු වෙමු. බය නැතුව ඉදිරියට යමු. ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් ගොඩනගමු කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය මං අවසන් කරනවා.